කිසියම් ප්‍රතිලාභයක් ප්‍රති උපකාරයක් බලාපොරොත්තු නොවි යම් කාර්යයක් කරනවා නම් එය සත්කාර්යයක් හැටියටයි සැලකෙන්නේ. ඒ වගේම තමයි සංවර්ධන ලොතරැයියේ මහපොළ ශිෂ්‍යත්ව භාරකාර අරමුදලට සම්පූර්ණ මුදල් ප්‍රතිපාදන වෙන් කරන්නේ මේ රටට අවශ්‍ය කරන නැනවත් කාරුණ්‍ය බිහි කිරීමේ උදාර පරමාර්ථය පෙරදරි කරගෙන. කොහොමද මේ කටයුත්ත සිද්ධ කරන්නේ? සංවර්ධන ලොතරැයියට ඒ ශක්තිය ලබා දෙන්නේ ඔබ. ඔබට කෝටිපති වරම් හිමි කර දෙනවා වගේම ඔබ මිලදී ගන්නා සෑම සංවර්ධන ලොතරැයියකින්ම මේ රටේ උසස් අධ්‍යාපනය ලබන දරුවෙකුගේ නැන පහන් දල්වන්නට එය ශක්තිමත් අත්වැලක් සපයනවා. ගම්පොළ වැනි සුන්දර ප්‍රදේශයකින් කැලණිය විශ්වවිද්‍යාලයේ රාගම වෛද්‍ය පීඨයේ අධ්‍යාපනය ලබන්නට වාසනාව උදා කරගන්න සංජීව නිරෝෂණු සංවර්ධන ලොතරැයියෙන් තරවන මහපොළ ශිෂ්‍යත්වලාභී වෛද්‍ය ශිෂ්‍යෙක්. මගේ නම සංජීව නිරෝෂණ. මගේ ගම ගම්පොළ. ගම්පොළ කියන්නේ ඉතාම සුන්දර ගම්මානයක්. මගේ පියා පෙදරේරු කාර්මිකෙක් හැටියට සේවය කරනවා සහ මගේ මව ගෘහණියක් හැටියට ගෙදර දොරේ වැඩ කටයුතු ඉටු කරගෙන ඉන්නවා සහ මට බාල සොහිරෙක් සිටිනවා තවමත් පාසල් අධ්‍යාපනය හදාරන. මම මූලික අධ්‍යාපනය හැදෑරුවේ උඩගම ශ්‍රී සරණපාල කනිෂ්ඨ විද්‍යාලයෙන්. ඉන්පසු ප්‍රාථමික අධ්‍යාපනය මම මේ විද්‍යාලයෙන් හැදෑරුවා 1 සිට 5 වසර දක්වා වෙනකම්. එම විද්‍යාලයේදී ඉතාම ඉහළින් අධ්‍යාපන කටයුතු සිදු කිරීමට මට ශක්තිය ධෛර්යය ලැබුණා. ඒ ලැබුණේ මගේ ගුරු මහත්ම මහත්මිය සහ විදුහල්පතිතුමා සහ මගේ දෙමෝපියන් නිසා. මේ අවස්ථාව මම අවස්ථාවක් කොට ගන්නවා එම එතුමන්ලාට මගේ ස්තුතිය පුද කරන්නට. ඉන්පසු මම 1999 5 වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී ඉඳලා ලකුණු 161ක් වැනි විශේෂ ලකුණු සංඛ්‍යාවක් ලබාගෙන මට කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුළත් වීමට හැකියාව ලැබුණා. ගම්පොළින් මම කොළඹ ආනන්ද විද්‍යාලයට ඊට පස්සේ ඇතුළත් වුණා. ආනන්ද විද්‍යාලය තුළදී 6 වසරේ සිට 13 වසර දක්වාම අධ්‍යාපන කටයුතු හැදෑරුවා. අධ්‍යාපන කටයුතුත් ඉතාම හොඳින් නිම කරගත්තා. ඊට අමතරව මම පාසලේ විවිධ සංගම් වලට ක්‍රියාකාරී සමාජිකයෙක් බවට පත් වුණා. සංගම් වල විවිධ නිලතලා ආදී දරමින් ඒ වගකීම් නිසියාකාරව ඉටු කරා. ඊට අමතරව ක්‍රීඩා පැත්තෙන්ද මම විශේෂ දක්ෂතාවයන් දැක්වුවා. විශේෂයෙන් පාපන්දු ක්‍රීඩාව සහ පැසිපන්දු ක්‍රීඩාව. ඊට පස්සේ මම 2009 උසස් පෙළට පෙනී සිටිය ජීව විද්‍යාංශයෙන් මම එතුලින් ඒ සාමර්ථ දෙකක් සහ බී සාමර්ථයක් ලබාගෙන රාගම වෛද්‍ය පීඨයට වෛද්‍ය ශිෂ්‍යෙක් වශයෙන් ඇතුළත් වීමට සුදුසුකම් ලැබුවා. රාගම වෛද්‍ය පීඨයේ වෛද්‍ය ශිෂ්‍යෙක් ලෙස ඇතුළත් වුණා. 2010 පළමු වසර, ඊට පස්සේ දෙවන වසර සහ තෙවන වසර සියලු විභාග ආදිය ඊටා ඉහළින් සමත් වෙමින් දැන් හතරවන වසර වෛද්‍ය ශිෂ්‍යෙක් හැටියට මා අධ්‍යාපන කටයුතු හදාරනවා. ඉතින් ඒ සියලු අවස්ථාවන්වල මගේ පවුලට විශාල වියදමක් දැරීමට සිදු වුණා. වෛද්‍ය ශිෂ්‍යෙක් වුණාම සෑම දෙයකටම මුදල් අවශ්‍යයි. පොත්පත් ආදී පොත්පත් සහ ඒ අදාළ උපකරණ ආදී ලබා ගැනීමට. ඉතින් ඒ සියලු දේවල් වලට පවුලෙන් වියදම් කරනවා හැරෙන්න මහපොළ ශිෂ්‍යත්වයේද මට විශාල වශයෙන් ආධාරයක් වුණා. මගේ එදිනදා වියදම් කටයුතු වලටත් සහ අධ්‍යාපන කටයුතු වලටත් අපි වැනි ආර්ථික අපහසුතා මැද්දේ ඉගෙන ගැනීම කටයුතු සිදු කරන දරුදරියන් දහස් ගණනකට මේ මහපොළ භාරකාර මණ්ඩලය මගින් ශිෂ්‍යත්වයක් ලබා දෙනවා. ඒ මහපොළ භාරකාර මණ්ඩලයේ මුදල් තරකරුන් ලබන්නේ සංවර්ධන ලොතරැයි මණ්ඩලය. ඉතින් ජනතාව මුදල් දී ලබා ගන්නා ටිකට්පත් වලින් තමයි සංවර්ධන ලොතරැයි මණ්ඩලයට මුදල් ලැබෙන්නේ. ඉතින් ඒ ජනතාවට මම ඉදිරියේ වෛද්‍යවරයෙක් වශයෙන් පිට වෙලා ගියාම ගොඩක් ලොකු සේවයක් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ මාර්ග අවස්ථාව මට ලබා දීම ගැන මම සංවර්ධන ලොතරැයියට විශේෂ ස්තුතිය පුද කරනවා.